ඕකේ ස්ටුඩන්ට්ස් එන්නම් මේ ලෙසන් එක හරියට අපි බලමු. ටාස්ක් 4 එකට අදාළ මේ 2 පීස් බොක්ස් ටෙම්ප්ලේට් එක. ඊට පස්සේ ටාස්ක් 5 එකට අදාළ මේ ස්ලීව් පැකේජින් ටෙම්ප්ලේට් එක කොහොමද අදාගත්තේ කියන එක මෙන්න මේ වීඩියෝ එක හරහා මම පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. ඉතින් ඉතාමත් සරලයි. 2 පීස් බොක්ස් එකේ මෙෂර්මන්ට් එක දීලා තියෙනවා අඟල් 1යි ඩෙප්ත් එක. ඊට පස්සේ විඩ්ත් එක අඟල් 1.63යි. ඊට පස්සේ ලෙන්ත් එක දීලා තියෙනවා අඟල් 2.63යි. විඩ්ත් එක දීලා තියෙනවා අඟල් 1.5යි. ඩෙප්ත් එක හයිට් එක දීලා තියෙනවා අඟල් 1යි. ඒ කියන්නේ බොක්ස් එකේ හයිට් එක. රයිට්. තමත් සරලයි. මේක ඉතින් අඟල් ගන්න අඩු නිසා මම මෙතනදී ආර්ට්බෝඩ් එක යූස් කරන්න. අපි ඩයිලයින් ලේ එකක් හදාගමු. ඉතින් කලින් ඔගලන් පාවිච්චි කරපු ක්‍රමවේදෙම තමයි මෙතන පාවිච්චි කිරීමක් කරන්න ඕනේ. රයිට්. ඊට පස්සේ රෙක්ටැන්ගල් ටූල් එක ගන්න ක්ලික් කරන්න අපි අදාගමු විඩ්ත් එක 1.5යි, ලෙන්ත් එක 2.6යි, 3යි. 1.5 inches 2.63 inches sorry 밑에는 length එක තමයි අපි width එකට type කරන්න ඕනේ. හරිද? 2.63 inches height එකට මෙන්න මේ width එක type කරන්න 1.5 inches right. එතකොට box එකේ අපි මෙන්න මේ portion එක design කරගත්තා. ඊට පස්සේ box එකේ height එක විදිහට මේගොල්ලන් දීලා තියෙන්නේ එකක් කියන එක. ඒ කියන්නේ ඇත්තටම මේකේ copy එකක් අපි අදාගමු control c control f ගාලා. මම මෙන්න මේ විදිහට drag කරගන්නවා. ඊට පස්සේ transform panel එකට ගිහිල්ලා මේ පැත්තෙන් මම height එක අඩු කිරීමක් කරනවා. height එක වී යුත්තේ අඟල් 1යි. right 1 inch කියලා දාන්න. right ඊට පස්සේ මෙයාගේ copy එකක් අරන් මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ දෙපැත්තටත් මෙයාගේ duplicate එකක් ගන්නවා. rotate කරගන්නවා. rotate කරලා මේ විදිහට edge to edge snap කරලා හරියට balance කරගන්න box එකේ width එකට මේ විදිහට අපි ඒ අදාළ template එක අදාගත්තා. ඊට පස්සේ මේ ඇලවුම් පටි අපි draw කරගන්න ඕනේ. ඉතාමත් සරලයි. මෙතනින් පටන් ගන්න pen tool එක use කරලා මෙන්න මේ විදිහට ඇහි මට්ටමින් ඇහි balance එකෙන් සරල ආකාරයට මේ glue area එක ගොල නිර්මාණය කරගන්න ඕනේ. ඊට පස්සේ rotate කරන්න මේ විදිහට shift key එක hold කරගන්න rotate කරද්දී හරියට 5180 rotate වීමක් වෙනවා. right එතකොට ඔන්න මේ box එකේ lid part එක අපි design කිරීමක් කරා. right දැන් ඉතින් අපි කලින් කරා වගේ අපි bleed lines ටිකයි cut lines ටිකයි දාන්න කලින් right unite වෙනවද කියලා බලාගන්න ඉස්සෙල්ලාම right එහෙනම් ප්‍රශ්නයක් නැහැ. undo කරගන්න. එතකොට cut line එකයි bleed lines ටික apply කරගන්න කලින් මම මේකේ duplicate එකක් හදා ගන්නවා. මේක ඇත්තටම මේ box එකේ උඩ කොටස තමයි අපි නිර්මාණය කරේ lid එක. ඊට පස්සේ අපි ට්‍රේ එක නිර්මාණය කිරීමක් කරන්න ඕනේ. එතකොට මේක ට්‍රේ එක. හරිද? ඇත්තටම ලිඩ් එකට වඩා ට්‍රේ එක මිලිමීටර් ගානකින් හැම පැත්තෙම මිලිමීටර් දෙකකින් විතර හැම පැත්තෙම සයිස් එක අඩු වීමක් සිදු විය යුතුයි. හරිද? එතකොට ඉස්සෙල්ලා මම මෙන්න මේක ගන්නවා. මේක අරන් මේකේ සයිස් එක බලනවා. box එකේ සයිස් එක මිලිමීටර් 66.8යි බිඳුවයි දෙකක් තියෙනවා. ඉතින් මම මේකේ මිලිමීටර් දෙකක් අඩු කරනවා. දෙකක් අඩු කරනවා. හැබැයි දෙකක් අඩු කරද්දී මම මෙතන
constrain width and height proportion එක ඔන්න එකේ තියාගන්න. එතකොට මෙතනින් අඩු කරද්දී මේක ඔටෝමැටිකලි අඩුවීමක් වෙනවා. මොන බලන්න. මිලිමීටර් දෙකක් අඩු කරනවා කියන්නේ 66 න් දෙකක් කියන්නේ 64යි. Right. ඔන්න එතන මිලිමීටර් දෙකක් අඩු කරගත්තා. ඊට පස්සේ නැවතත් එතනිනුත් මම මිලිමීටර් දෙකක් අඩු කරගන්නවා. 64 දාගන්නවා. ඊටපස්සේ මෙයාව ස්නැප් කරගන්න. මෙතනිනුත් ඒ විදිහට. මිලිමීටර් දෙකක් අපි අඩු කරමු 25න්. කියන්නේ 23.4යි. මේක හයිට් එක වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. right ඉතින් මේ ඇලෝම් පටි ටික ඉස්සෙල්ලා මම චුට්ටක් ඩිලීට් කරගන්න. ඔන්න මේ කැල්ල ඕනෙත් නෑ, මේ කැල්ල ඕනෙත් නෑ. දැන් අපි මේකේ ඩුප්ලිකේට් එකක් කරා මේ පැත්තට ෆික්ස් කරගන්න ඕන. right මේකත් ගන්න ඩුප්ලිකේට් එකක් හදාගන්න. හරිද? සාමාන්‍ය ඇත්තටම විරුද්ධේ මොකද්ද කියලා කිව්වොත් ලිඩ් එකේ බොක්ස් එකේ සයිස් එකට වඩා හැම පැත්තෙම ඒ අදාළ පැනල්ස් වල මිලිමීටර් දෙක ගානේ සයිස් එක අඩු කිරීමක් කළ යුතුයි ට්‍රේ එකට. එතකොට තමයි මේ ලිඩ් එකෙන් අපිට මේ ට්‍රේ එක වහන්න පුළුවන්. හිතන්නකෝ ලිඩ් එකයි ට්‍රේ එකයි එක සමානයි නම් අපිට මේ ලිඩ් එක යූස් කරලා මේ ට්‍රේ එක හරියට වාගන්න බැරි වෙනවා. මෙන්න මේ ඉමේජ් එකේ තියෙන විදිහට. ඉතින් සාමාන්‍ය මිලිමීටර් ඔගලන් අදන ලිඩ් එකේ සයිස් එකෙන් හැම පැනල් එකම සයිස් එක වටෙන්ම මිලිමීටර් දෙකක් වගේ අඩු කිරීමක් කරලා ඩිසයින් කිරීමක් කරන්න. එතකොට ඒක හරියට මැච් වීමක් වෙනවා. නමුත් හොඳම දේ තමයි ඔබ මෙවැනි ආකාරයේ 2 piece box design එකක් ආවොත් මේකට අදාළ template එක ඒ අදාළ client ලව්ව ඒ අදාළ manufacturer එකෙන් request කරලා ගන්න එක තමයි වඩාත්ම හොඳ. මොකද යම්කිසි හේතුවක් මත measurements වල පොඩි හරි එහෙට මෙහෙට වීමක් තිබ්බොත් වැරදීමක් සිද්ධ වුණොත් ලොකු පාඩුවක් ඇති වෙනවා printing වලදී. ඉතින් හොඳම දේ තමයි template එක ඉල්ලලා වැඩේ කරන එක. නමුත් as a designer කෙනෙක් වශයෙන් ඔබ මේ template designs කරන විදිය, template එක draw කරන විදිය දැනන් සිටිය යුතුයි. එතකොට තමයි ඔබට යම්කිසි client කෙනෙක් ආවොත් එයා ළඟ template එක නැහැ, measurement එක විතරයි තියෙන්නේ නම් ඒකට අදාළ template එක ඔබට design කරලා ඒ order එක ඔයගලන්ට miss කරගන්න නැතුව වැඩේ බාර අරගෙන කරගන්න පුළුවන්. right. ඉතින් මේ විදිහට තමයි ඔයගලන්ට templates ටික අදාන්න තියෙන්නේ. ඉතින් අපි දැන් මේකේ කට් ලයින් එකයි බ්ලීඩ් එකයි හදන්න ඕනේ. මොකද්ද කරේ? select කරා, group කරා. ඊට පස්සේ අපි දෙමු fill color එක නොන් දෙන්න. right. ඊට පස්සේ මේකේ copy එකක් අදාගන්න control c control f unite දුන්නා. ඊට පස්සේ මේකේ color එක red දුන්නා. ඊට පස්සේ object path offset path කියලා මිලිමීටර් 3කින් බ්ලීඩ් එකක් දුන්නා. ඒ බ්ලීඩ් එකේ color එක අපි green දුන්නා. හරි. ඊට පස්සේ මේ box එකේ folding lines ටික අපි dash line දුන්නා. අපි සාමාන්‍ය පහක් විතර දෙමු point එක. ඊට පස්සේ ඒකේ color එක blue දුන්නා. මෙතනත් ඒ දෙයම තමයි කරන්න ඕනේ. select කරා, group කරා, color fill එක නන් දුන්නා. right. ඊට පස්සේ copy එකක් හදාගෙන control c control f group unite කරා. දැස්සේ stroke color එක red දෙන්න. right. දැන් මෙතනදී අර පොඩි ප්‍රශ්නයක් වුණා. right. ඒ කියන්නේ line එක හරියට snap වෙලා නැහැ. ඉතින් මම මොකද කරන්නේ? මේක delete කරලා unite එක දීලා බලනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. right. ඒ නිසා
මේක හරියටම මම ස්නැප් කරගන්න ඕනේ. දැන් මම නැවතත් උත්සාහ කරලා බැලුවොත් ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ? එවැනි අවස්ථාවකදී මම මොකද කරන්නේ? මෙන්න මේකෙන් ඇංගර් පොයින්ට් එකෙන් චුට්ටක් මෙයාව ඇතුළට ඇද ගන්නවා මේ විදියට. එහෙම කරත් වැඩේ හරියන්නේ නැහැ. අපිට ටෙම්ප්ලේට් එකේ ෆෝල්ඩින් ලයින් එක හරියට පෙන්වන්න දෙබේ නේද? ඒ නිසා අපි නැවතත් අන්ග්‍රූප් කරලා මේවා හරියටම අපි මර්ජ් කරන්න බලමු, ස්නැප් කරන්න බලමු. එන්නවත් උත්සාහ කරලා බලන්න. රයිට්, ඔන්න වැඩේ හරියයි. ඉතින් කීපවතාවක් try එකක් දීලා බලන්න හරියටම unite වුනේ නැත්තම්. දැන් ඉතින් මෙයාව select කරලා group කරලා control C control F ගාලා copy එකක් අදාගෙන unite කරලා ඊට පස්සේ red line එක ලබා දීමක් කරන්න. ඊට පස්සේ නැවතත් red line එක use කරලා offset path එකක් create කරගන්න 3 mm වලට. එයාගේ color එක green දෙන්න. Right. ඊට පස්සේ මේක නැවතත් අපිට folding lines ටික nil parting පෙන්වන්න ඕනේ. ඉතින් මම මේ pattern එකම දෙන්න යනවා. eyedropper tool එක pick කරා, මෙතනට click කිරීමක් කරා. හරි. ඊට පස්සේ ඔකලා නම් කරද්දී මේක නම් කිරීමක් කරන්න ඕනේ info panel එකේ. info panel එකේ තමයි මේක lid එක, මේක tray කියලා නම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි අර කලින් කරා වගේ මේ box එකේ size එක, box size එක mention කිරීමක් කරන්න. cut line එක, bleed line එක, folding line එක වෙනම පෙන්වුම් කිරීමක් කරන්න. ඊට පස්සේ නැවතත් measurement කියලා line එකක්, lay එකක් create කරලා ඒ ලේයෙක උඩ අර අපි කලින් කරා වගේ මේ මෙෂර්මන්ට්ස් පෙන්වීම කිරීමක් කරන්න. එතකොට මේ ඔබ අදාගත්ත ඩයි ලයින් එක ඉතාමත් ප්‍රොෆෙෂනල් ලුක් එකක් ඇති ඩයි ලයින් එකක් බවට පත් කරගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න අපි ඉගෙන ගත්ත කොහොමද 2 පීස් බොක්ස් එකක් ටෙම්ප්ලේට් එක හදාගන්නේ. ඒ වගේම බලමු ස්ලීව් බොක්ස් එක ටෙම්ප්ලේට් එක හදන්නේ කොහොමද කියන එක. මේකත් ඉතාමත් සරලයි. එතකොට ස්ලීව් බොක්ස් එකේ සයිස් එක දීලා තියෙනවා 4.5 width, 3 inches height, 1 inches depth එක. right. එහෙනම් මම outer box එකයි inner box එකයි design කරගන්න ඕනේ. ඉතින් මෙතනදී අපි design layer එකක් දාගමු. right. design layer එක අර මම කලින් කිව්වා වගේ හැම වෙලේම අනිත් layers වලට පල්ලෙහැම තියෙන්න ඕනේ. දැන්ට මම අනිත් layers මම lock කරගන්නේ. මම මේකෙම duplicate මම අදා ගන්න යනවා. මෙන්න මේ template එක ඔයගලන්ට මෙතනදී මම කරලා පෙන්නනවා. හරි. ඉතින් template එක design කරන්න ඕනේ die line layer එකේ. die line layer එක active කරගන්න. box එකේ width එක 4.5, height එක 3. 4.5 inches to my inches. right. දැන් තමම color එක white දාගන්නම්. stroke එක black දාගන්න. ඊට පස්සේ depth එක 1D තියෙනවා. right. ඉතින් මෙයාගේ copy එකම දාගන්නම්. control C control F. මේ විදිහට මම drag කරගෙන පල්ලයට ආවා. transform panel එකෙන් top reference point එක active කරලා ඒකේ height එක මම 1 inch දෙනවා. ඔව්, 1 inch දෙන්න කලින් height එක විතරයි අපිට වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා මේක close කරගන්න. දැන් 1 inch ලබා දීමක් කරා. ඔන්න මේ part එකයි මේ part එකයි.
එතකොට මේ දෙක ඒ වගේම same size වෙන්න ඕනේ. ඉතින් මේ දෙන්නව select කරලා duplicate එකක් හදා ගන්න. හදාගෙන මේ විදිහට ඔයගොල්ලන් snap කරා. Right. ඊට පස්සේ artboard tool එක click කරලා artboard එකේ size එක වැඩි කරගන්න. ඔන්න ස්ලීව් බොක්ස් එකේ එක පාට් එකක් හරි අවුටර් බොක්ස් එක හරි ඉන බොක්ස් එක දැන් ඩිසයින් කරගන්න ඕනේ. දැන් නැවතත් ඉන බොක්ස් එක ඩිසයින් කරද්දී මෙන්න මේ සයිස් එකට වඩා චුට්ටක් අඩු වෙන්න ඕනේ. මිලිමීටර් ගානක් අඩු වෙන්න ඕනේ. 4.5 width එක තියෙන්නේ. මේක මිලිමීටර්ස් වලට කන්වර්ට් කරලා මිලිමීටර් දෙකක් අඩු කරලා තමයි මේ ඉන බොක්ස් එකේ සයිස් එක අපි ඩිටර්මයින් කරගන්න ඕනේ. හරි. දැන් එතකොට මේකේ width එක millimeters වලින් තමයි මෙතන තියෙන්නේ 114යි. height එක තියෙනවා 76යි. ඉතින් මම මෙයාගේ duplicate මේ විදිහට අදා ගන්නවා. millimeter දෙකක්නේ අඩු වෙන්න ඕනේ. එතකොට මෙහෙම කරමු. මෙතන constraint width and height proportion එක දීලා. එතනින් අපි millimeter සාමාන්‍යයෙන් දෙකක් තුනක් වගේ අඩු කරමු. 3ක් අඩු කරමු 114න් 3ක් අඩු කරාම 111යි. දශම 3යි. Right. ඔන්න හරි. එතකොට තමයි මේ ස්ලීව් එකෙන් මෙන්න මේ බොක්ස් එක ගානට කවර් කිරීමක් කරන්න පුළුවන්. හරි. සාමාන්‍ය මිලිමීටර් දෙකක් මදි කියලා වඹට හිතෙනවනම් මිලිමීටර් 3 4 දක්වා යන්න පුළුවන් ඈ. අර මේ බොක්ස් එකෙත් අපි මිලිමීටර් 2යි අඩු කරේ. ඒ කියන්නේ මිලිමීටර් දෙකක් අඩු කරොත් එක පැත්තකින් අඩු වෙන්නේ මිලිමීටරය ගන්න. එතකොට ඒක මදි වගේ දැනෙනවා නම් මිලිමීටර් එක පැත්තකින් මිලිමීටර් දෙක ගානේ අඩු කරන්න. ඒ කියන්නේ සම්පූර්ණ මිලිමීටර් 4ක් අඩු කරන්න ඕනේ. නැත්නම් මිලිමීටර් 3ක් අඩු කරොත් 1.5 ගානේ අඩු වීමක් වෙනවා දෙපැත්තෙන්. ඉතින් මේ විදිහට ඔයගලන් ඩිටර්මයින් කරලා තමයි හරියටම සැලසුම් කරලා තමයි වැඩේ කරන්න ඕනේ. හරිද? මේ විදිහට කරන්න පුළුවන්. අපි මිලිමීටර් 4ක් අඩු කරමුකෝ. කියන්නේ කලින් 3ක් අඩු කරා දැන් 1ක් අඩු කරනවා. මේ 110ක් තමයි. Right. එතන චුට්ටක් රිස්ක් එක අඩුයිනේ. ඔන්න දැන් එතකොට ගානට බොක්ස් එක මේක ඇතුලේ අපිට යවන්න පුළුවන්. ඊට පස්සේ ඊටමත් සරලයි වැඩේ. මගේ duplicate එකක් ගත්තා. මෙයත් අපි මෙතනින් size එක match කරගත්තා. මේකේ width එකට හරියන විදිහට height එක විතරක් චුට්ටක් අඩු කරගමු. මෙතනින් millimeter 25 නේ. millimeter 3ක් අඩු කරමුකෝ. 22.4යි. right. match කරගන්න. ඊට පස්සේ නැවතත් මෙයාගේ duplicate එකක් ගත්තා මම තියාගත්තා. අය පස්සේ මේ කැල හදන්න ඕනේ. ඉතින් ඊටමත් සරලයි. මෙයාගේ duplicate එකක් ගන්න. rotate කරගන්න. ඊට පස්සේ මේ විදිහට snap කරලා balance කරලා හදාගන්න. duplicate එකක් ගන්න මේ පැත්තට තියන්න. දැයිති අපි යුනයිට් කරලා බලමු යුනයිට් වෙනවද කියලා. හරි. මෙයවත් යුනයිට් වෙනවා. හරි. එතකොට අර මෙතන අපි කරා වගේ කට් ලයින් එක ලබා දීමක් කරන්න මේ දෙකටම ඒ වගේම ලීඩ් ලයින් එක ලබා දීමක් කරන්න. ඒ වගේම මෙතන ඔයගලන් නම් කරන්න ඕනේ. ඉන්ෆෝ පැනල් එකට ගිහිල්ලා මෙයා අවුටර් බොක්ස් ඊට පස්සේ මෙයා inner box. හරි. මේ විදිහට නම් කිරීමක් කරලා වෙන් කරලා පෙන්වුම් කිරීමක් කරන්න ඕනේ. ඒ වගේම අර info layer අතාල dimension එක cut line, bleed line, folding lines ඒ වගේම measurement එකේදී අර අපි කලින් කරා වගේ මේ measurements ටික පෙන්වුම් කිරීමක් කරන්න මේ හැම පැත්තෙම.
Right. එතකොට මේ ලෙසන් එකෙන් අපි ඉගෙන ගත්තා ස්ලීව් පැකේජින් එකයි ටූ පීස් බොක්ස් එකයි ඩිසයින් කරන විදිය. නැන් නෙක්ස්ට් ලෙසන් එකේදී බලමු මේ 5 පැනල් හැඟ බොක්ස් එකයි ඊට පස්සේ මේ ෆ්ලෙක්සිබල් පැකේජින් ස්ටෑන්ඩ් පවුච් ඩයිලයින් එකක් කොහොමද ඩ්‍රෝ කරගන්නේ කියන එක. Right.